අයිබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍යහරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. උද්ධමනය යළි ඉහළට එළවළු මිලත් නගී. අගෝස්තු 8 මන්ත්‍රීන් 35ක් එක්ක සොයිබල ගැන්වෙන සමගි ජනබල වේගය. උද්ධමනය යළි ඉහළ ගොස් තිබෙනවා. මැයි මාසයේ 1.6ක් වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසයේදී 2.4ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා. එසේම මේ දිනවල එළවළු මිලද යළි ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 2024 මැයි මාසයේදී 0.5ක් වූ ආහාර කාණ්ඩේ ලක්ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේදී 1.9ක් දක්වා වැඩි වී ඇතැයි වාර්තා වනවා. එසේම මැයි මාසයේදී 2.4ක් වූ ආහාර නොවන කාණ්ඩේ ලක්ෂ්‍යමය උද්ධමනයද ජුනි මාසයේ වන විට 2.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරල. විශේෂයෙන් 2020 පස්සේ කාල පරිච්ඡේදය සලකා බලනකොට අපිට පැහැදිලි වන කාරණය තමයි 2020 සිට 24 ආරම්භක කාලය දක්වා මේ මූර්ත වැටුප නැත්තං පුද්ගලයින් ලබන ආදායමෙන් මිලදී ගැනීමට ඇති හැකියාව 36%කින් පමණ පහළ යාමක් පෙන්නුම් කරන බව. දැන් මේ සිද්ධ වන්නේ රාජ්‍යාංශයේ. නමුත් පෞද්ගලිකාංශයේ ඒ වගේම අවිධිමත් අංශය පිළිබඳ සලකා බලනකොට 120%කින් පමණ පහළ යාමක් අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තුළ පෙන්නුම් කරන්නේ ඇත්තටම අර උද්ධමනයට සාපේක්ෂව ජීවන වියදම් වැඩිවීමට සාපේක්ෂව ජනතාවගේ වැටුප් වැඩිවීම සිද්ධ වෙලා නැති බව. ක්‍රමිකව මේ වැටුප් වැඩිවීම කියන එක ජනතාවට හිමි වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඔවුන්ගේ ජීවන වියදම තවදුරටත් ඉහළ යාම මත ජීවන තත්ත්වයේ ගුණාත්මකභාවය දිගින් දිගටම පිරිහීමක් තමයි සිද්ධවන්නේ. මේ වන විට එළවළු මිලද යළි ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක් රුපියල් 1000ක් වූ අතර දෙහි සහ මාළු මිරිස්ද රුපියල් 1000ක් දක්වා ඉහළ ගොස් තිබුණා. බෝංචි කිලෝවක් රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අද එළවළු ඇවිල්ලා තොග මිල ගණන් ඇවිල්ලා බෝංචි රුපියල් 700යි 850යි කැරට් රුපියල් 350යි 400යි ගෝවා රුපියල් 300යි 350යි බීට් රුපියල් 350යි 400යි එතකොට මාළු මිරිස් රුපියල් 850යි 900යි 10යි අතර මිලකට ගියා. අවු මිරිස් රුපියල් 600යි 650යි අක්කලි රුපියල් 300යි 350යි බණ්ඩක්ක රුපියල් 150යි වම්බට රුපියල් 200යි 250යි අද එළවලු මිල පොඩ්ඩක් වැඩි මොකද ඉදිරියට වැඩි වෙනවා එළවලු මිල දැන් අර අයිමත් උඩා පැත්තට වයින් එකත් එකෙන් අයිමත් එළවලු මිල පොඩ්ඩක් වැඩි එකට තියෙන මේ දවස්වල සාමාන්‍ය ඉස්සර ලොරි 4ක් ආව පැත්තෙන් සාමාන්‍ය දැන් මේ දවස්වල ලොරි 2ක් වගේ ඒ කියන්නේ එළවලු අඩු වෙනකොට ලොරි යන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා මේකට අද ආපු එළවලු තොග ප්‍රමාණය අඩු වෙලා තියෙනවා ඒක නිසා සාමාන්‍යයෙන් මිල වැඩි වෙනවා අවුජාස්සේ අඩු වෙලා තිබුණා ආයි පොඩ්ඩක් මේ මිල වැඩි වුණා කොළඹට සැපීම අඩුයි ඒකයි එළවලු මේ දවස්වල ගණන් වැඩි වෙලා තියෙනවා මිල නම් සෑහෙන අඩු වෙලා තියෙන එළවලු ගණන් වැඩි වෙනකොට එළදම් පොඩ්ඩක් අඩු වෙනවා සිල්ලර මිල බෝංචින රුපියල් 80 20ක් වගේ ගියා මෑකරල් රුපියල් 400යි තක්කාලි 400යි කැරට් 480යි බීට් 380යි කරවිල 450යි තල්න බටු 320යි ලීක්ස් 450යි වම්බටු 400යි බණ්ඩක්ක 300යි රාබු 200යි ඒවයි ගණන් වලට තමයි ගියේ ගොඩක් ගණන් වැඩි දැන් ගන්න බෑ දැන් දෙසකට ගන්න බෑ බෑග් එකක් පොඩි පොඩි ගණන් අරගෙන වැඩක් නැහනේ පොඩි රුපියල් දෙකක් දැන් බස් එකේ බලන්න බස් එකට රුපියල් දෙකක් අරගෙන මොනා කරන්නද ඒක දෙන්නෙත් නැහැ එළවලු මිල වැඩි වෙනවා කියන්නේ අපිටත් දරා ගන්න බෑ අපිට විශාල සල්ලි ප්‍රමෝදල් ප්‍රමාණයක් වැය කරලා ඒක ගෙනල්ලා ඉවරලා අන්තිමට මේක මේ සුළු ගාණන් වලට ලාභයක් තියන අපි විකුණන්නේ අපි 3-4 දිනක් මෙතන වැඩ කරනවා ඉතින් ඒගොල්ලන්ගේ පඩි නඩිත් ගෙවලා ওই වාහන ගාස්තු අරව මේවා ගෙවලා එනකොට පොඩ්ඩක් හරි අමාරුයි එළවලු අඩු වෙනවා නම් මේ ගන්න මිනිසුන්ටත් ලොකු සහනයක් ලැබෙනවා මිල වැඩි කියන්නේ පොඩ්ඩක් වැඩිය ගන්න එකල පොඩ්ඩයි ගන්න 250 ගන්න එකල 250 ගන්න බෑනේ 150 එහෙම පොඩ අඩියෙන් තමයි ගන්න පොඩි පොඩි ප්‍රමාණවලට නෑ වැඩිය ගන්න ඉස්සර වගේ 500ක් කිලෝ එකක් ගන්න කවුරුත් නෑ එළවලු මිල ගණන් වෙන්දල කන විදිහට දැන් අපිට ඇත්තට කණ්ඩ විදියක් නැහැ. බම්බුරු කරල් දෙකයි ගන්න. බෝංචි කරල් හතරයි ගන්න. දරුවෝ දෙන්නල කන්න දීලා අපි ඉතින් බඩ කිනේ සමා ඉන්න වෙන්නේ. ඒ තරමට මේ මිල අධිකයි. එළවලු මිල. හැමදේම කිසිම දෙයක් නම් මේ වෙනකන් අඩු වෙන අපි නම් දැකලා නැහැ. හැමදේම ගණන්. කුකුරු යන මිටිය පාව ගණන්. අත ගන්න ගියා බෝංචි ගන්න ගියා බෝංචි ගත්තෙත් නැහැ. අන්තිමට කලපින්ච මිටිය විතරයි ගත්තේ. මුන්ට එන හතම ගහන්න ඕනේ මේ දුප්පත් අයිස දරුවන්ටයි පවුල් වලටයි කරන දේවල් වලට. යාල පාර්ලිමේන්තුවේ ඉඳන් ලාභයි ලාභයි කිය කී ඉන්නවා. ලාභි බලන්න ඉතින් කඩවල වලට අපි යන්නේ. මෙරට සියලු ප්‍රබල පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් සමගි ජන සන්ධානයේ සමග එක්වේ ඉදිරි මැතිවරණයට තරඟ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර පවසනවා. ඊට අදාළ ගිවිසුමට එළඹෙන 8 වෙනිදා අත්සන් තබන බවත් ඒ සඳහා මන්ත්‍රීවරුන් 35 දිනකට වැඩි පිරිසක් එක්වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළා. ඒ ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.
මේරටේ ප්‍රබලතම පක්ෂ මේර පාර්ලිමේන්තුවේ තියෙන වැඩි නියෝජනයක් කරන පක්ෂ සියල්ලගෙම මන්ත්‍රීවරු පිරිසක් සමඟ සංධානගත වෙලා තමයි මෙවර අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. අද මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සමගි ජන බලවේගයේ නායකයා විදිහට මේ රටේ සියලුම ජාතීන් සහ සියලුම පක්ෂ එක්කව කරගෙන මේ සංධානය පිහිටවන්න කටයුතු කරනවා. අපි ලබන 8 වෙනිදා මේ සංධානය අත්සන් කළ ජනතාවට ඒ සංධානය එළිදක්වන්න අපි කටයුතු කරනවා. මේ ගොඩනගන සංධානය මේ රටේ ඉන්න දූෂණයෙන් තොර රට ගැන දන්න විශාල අත්දැකීම් තියෙන නායකු විශාල පිරිසක් මේකට එක්කහුව වෙනවා. මේ සංධානයට මේ රටේ සිංහල ප්‍රධාන පක්ෂ, ඒ වගේම දමිළ මුස්ලිම් අපේ සහෝදර පක්ෂ, ඒ වගේම බර්ග සියලු දෙනාම එක්කහුව වෙලා මන්ත්‍රීවරු 35 දෙනෙකුට වැඩිය සමගි ජන සන්ධානයට සමගි ජන බලවේගයත් එක්ක අපි එක්කහුව වෙනවා. රනිල් වික්‍රමසිංහ අද රාජපක්ෂ රැකවරණයට ආපු රැකවලා රාජපක්ෂවරුන් එක්ක අද පොරකණ්ඩ පටන් අරගෙන තියෙනවා. මේ වන විට රැකවලා කණ්ඩායමක් අරගෙන එක පැත්තකට දුවනවා, රාජපක්ෂලා තව කණ්ඩායමක් අරගෙන අනිත් පැත්තට දුවනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා කියලා යෝජනා කරන්නේ කවුද? මේ රටේ මහාධිකරණය විසින් වරදකරුවෙකු හැටියට තීන්දු කරපු ප්‍රසන්න රණතුංග. හිතන්න පුළුවන්නේ අනිත් කණ්ඩායමත් පිළිබඳව. ඒ නිසා රටට තියෙන පැහැදිලි විකල්පය සජිත් ප්‍රේමදාස එතුමා තනි පුද්ගලයෙක් හැටියට නෙමෙයි ජනතාව අතරට එන්නේ. එදා DSA නායක මැතිතුමා මේ රට නිදහස ලබා ගන්න ඒ එකතු කළා වගේ අපේ රට ඉදිරියට ගෙනියන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ දැවැන්තම සන්ධානයේ දැවැන්තම එකතුව දැවැන්තම බලවේගය නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. වත්මන් ජනාධිපතිවරයා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම ප්‍රකාශයට පත් කරන දිනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවි කරුණානායක අනාවරණයක් සිදු කළා. ACT TV Turning Point දේශපාලන වැඩසටහනට එක් වෙමිනුයි. සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෙක් බොහෝ වෙලාවට හම් වෙනකොට අහන එකම දේ තමයි ලොක්ක නායකතුමා ඡන්දේ තියයිද? එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෙක් හරි මැතිවරණ කෙනෙක් හම් වුණොත් ජනාධිපතිතුමා ඡන්දේ තියයි නේද? මං අහන්නේ ඇයි එවැනි ප්‍රශ්නයක් අහන්නේ? අභියෝගයක් බාර අරගෙන රටට සිතක් කරගෙන මේ අවස්ථාවේදී ජනතාව අහන ප්‍රශ්න තමයි අයිසේ මේ මනුෂ්‍ය මොන හරි කළා තියෙනවා. කළා තියෙන එක්කෙනෙක්ගෙන් අහනවා එනවද කියලා. උදේශාන්ත ඔබතුමා අහන එක අද එන්නේ ඉස්සලත් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා බොහොම ජ්‍යෙෂ්ඨයෙක්. රනිල් එනවද? මං කිව්වා එන්නේ නැතුව මොනවද මෙතන කරන්න හදන්නේ? මේ අවස්ථාවේ අනිවාර්යයෙන්ම එතුමා එනවා. නිර්පාක්ෂිකව ඇයි මැතිවරණය පිළිබඳ සැක සංකා ඇතිවන යම් යම් කාරණා සිදු කරන්නේ? දැන් මම ඔබේ පක්ෂම නියෝජිතයින් කියන්නේ නම් වශයෙන්. නමුත් ඔබේ පක්ෂම ඉන්න ජේෂ්ඨින් නැත්නම් ප්‍රකාශ කරා. මේකද හොඳ මේ කරුණාකර ඕල එකක් අහන්න. මම මෙතන ඇවි ජනතාවට විශ්වාසයක් ඇති කරන්න මිසක් පක්ෂේ මං කියන පක්ෂ මහලේ කාරණා බණ්ඩාර මහත්තයා කියන වෙලාවක පාලිතරංගේ බණ්ඩාර මහත්තයා වෙලාවක කියනවා එතුමන් සඳහන් කරනවා ජනමත විචාරණයක් ගැන කතා කරනවා. ඊට පස්සේ තව වෙලාවක කතා කරනවා ජනාධිපතිවරයාගේ දුර කාලේ තව අවුරුදු දෙකක් ඉස්සරහට අරගෙන යන්න ඕන කියලා. මේ මැතිවරණයක් කට උඩ තියාගෙන. එතකොට ඔබතුමන්ලගේ පක්ෂයෙන්ම නේද මේ සැක සංකා ඇතිවීම සිද්ධ වෙන්නේ? මම හිතන්නේ එතුමා ප්‍රකාශ කළ ඇති යම් දේවල් සම්බන්ධයෙන්. හැබැයි ඒක කිසි ඒ කිව්ව විගතම නීතිපතිම ඇවිල්ලා කිව්වනේ නෑ ඒ වගේ මුකුත් නැහැ කියලා. ජනාධිපතිම නීතිපතිට කියලා මේක වහම තියන්න ඕනේ කියලා. ඉතින් මට පේන විදිහට ඒක ඒක ඉවරන තව කේස් එකක් දායි කොහෙන් හරි. ඉතින් ජනාධිපතිවරයාට එල්ල වෙන වර්තමාන වෙන මේ වෙන විට එල්ල වෙන චෝදනාවක් තියෙනවා. 22 වෙනි සංශෝධනයක් ගෙනීමත් එක්ක එතුම පිළිමදවත් යම් කිසි සැකයක් ආව නේද? ඇයි මේ වෙලාවේ සංශෝධනයක් අරගෙන එන්නේ විවස්ථාවට මේ නැහැ? හොඳයි උදේසන්ත ඇහුව එක. ඇත්ත වශයෙන්ම මේක මීට පෙර ඇවිල්ලා තියෙන එකක්. යටපත් වෙලා තිබ්බා නීති දෙපාර්තමේන්තුවේ. ඒ කියලා තිබ්බේ මේකේ කේසස් පහක් ඇවිල්ලා තිබ්බා. මේකේ අවුරුදු 6ක් නෙමෙයි 5ක් කියලා ඒක නීතිගත කිරීමට. ඒකෙන් ඡන්ද කොමසාරිස්සුත් කිව්වා මේකේ කිසිම නීතිමය ප්‍රශ්නයක් නැහැ. මේක ආවත් නැතත් කියලා. ජනවත්ත විචාරණයක් නැහැ. මහා ඡන්දයක් එන්නේ නැහැ. ජනාධිපතිවරණ තමයි වෙන්නේ කියන එක තමයි අපිට කියන්න පුළුවන්. තවත් මේ වන විට අදහසක් පළ වෙලා තියෙනවා විධායක ජනාධිපති දුහුරේ අහෝසි කිරීමට යන සූදානමක් පිළිබඳ යම්කිසි කසකුසුවක් තියෙනවා. මේ අල්ලපනල්ලේ මේ තියෙන වාතාවරණයක් එක්ක ඒ වගේ යම්කිසි සාකච්ඡාවක් තියෙනවා. ඒකත් මොකද මේ අරකේ කොටසක් එකක් ඉවරනකොට මේ විහිළු සපයන්න තමයි මේ කරන්නේ. මේ මොකටද ඒ වගේ දෙයක් මේ අන්තිම මොහොතේ ඇති කරන්නේ? අවුරු මාස 26ක් මේ ගැන කතා කරලා මේ කරුණා කළා මහා ජනාධිපතිවරණය කර ලෑස්ති වෙන්න එච්චරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කවදද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ මම චන්දරේනෝ කියලා? නාම යෝජනා ඉදිරිපත් කරපු දවසට.
එදා ඔයතාම එදා කියනකොට මම හිතේ ඉතිසල කියාවි මට කියන්න පුළුවන්න්නේ මම දන්න දේ ජනාධිපතිවරයා තියන අකමැති කට්ටිය තමයි ඔය පෙන්වන්නේ නැහැ රනිල් තාම ගුණ්ඩුවක් ගන්නවා මේක අන්තිමට ඇවිල්ලා ධනවත් විචාරණයක් තියෙනවා මං හිතන විදිහට රටේ ජනතාවට ඡන්දයක් අත්‍යවශ්‍යයි ඒ විශ්වාසය ඇති කරන්න අවශ්‍යයි එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමු යමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.